මම දැන් මේ පැහැදිලි කරලා දෙන්න යන්නේ මේ සුළු හඳුන්වා දීමක් මම මේ කරන්න යන්නේ මේ මේ බුලත්වාකාරයේ මේ රෑන්දලු හා මේ පලුකන් කියන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන් දැන් අපි සාමාන්‍යයෙන් මේ රෑන්දලු කියන්නේ දැන් අපි මේ මේ යන මේ මව් වැලේ මේ පලුකන් කියලා අපි මුලින්ම හඳුන්වන්නේ මේ මේ පාර්සි යතු මේ දෙපැත්තට අපිට පේනවාද මේ බෙදෙන මේ මව් වැලෙන් මෙහෙම යද්දි මේ 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 බෙදෙන මේ බෙදෙන පාර්සි යතු වලට තමයි අපි පලුකන් කියලා මේ හඳුන්වන්නේ. ඒ වගේ තමයි අපි දැන් මේ පීදිච්චි කොළ කියන මේ හොඳ කොළ හැදෙන්නේ ඒ දල්ලේ තමයි මේ මේ එන පාර්සි යතු තමයි. ඒක රෑන් දල්ල කියන එකේ විශේෂත්වය රෑන් දල්ල මෙහෙම කෙලින් ගියාට මේ මේ එක කවදාවත් මේ මේ වගේ පාර්සිය මේ අතු වෙන්නේ නැහැ. මේ මේ අතර මම සාමාන්‍යයෙන් පෙන්වන්න රෑන් දල්ල මෙන්න මේ 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 වගේ දැන් මේ අතු වල මේ 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 දලු මේ කෙලින්ම ගියාට මේ බොහෝ දුරට මේ වගේ මේ පාර්සි යතු වෙන්නේ නැහැ. එතකොට අපි සාමාන්‍යයෙන් ඒ මේ වගාවක් විදියට කරද්දී අපිට රෑන් දලු මේ වගාවේ තිබ්බට අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද ඒ වගේ අපිට අර කඳ කොළ සහ රෑන් කොළ කියන කොළ වර්ග විතරයි අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය රෑන් කොළ කියන්නේ මෙන්න මේ වගේ කොළ. ඉතින් මේක අර පාර්සියක් වෙන්නේ නැති හින්දා අපිට ඒ කොළ විතරයි ලබා ගන්න. නමුත් අපි අලවිය සඳහා අපි බොහෝ දුරට කෑමට ගන්න මෙන්න මේ වගේ අර මේ මේ පාර්සිය අතු වලින් එන එහෙම නැත්නම් පලුකන් වලින් එන මේ වගේ බ්ලඩ් කෝල් තමයි අපි අලවියට සහ කෑමට අපි බොහෝ දුරට යොදාගන්නේ.